කළ කමිටුවෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වී ඇති බවයි. හබරණ දිගම්පත හා තුම්බිකුළුඹ රක්ෂිතයේ හිරිවඩුන්න වැවාසන්නේ වනාලි සිවුදෙනකු මියගොස් සිටියදී පසුගිය මස 27 වන දා සොයාගත්තා. පසුව වනජීවී නිලධාරීන් පොලිසිය සහ යුද හමුදාවෙක්ව විශේෂ මෙහෙයුමක් එම ප්‍රදේශාසිතව සිදු කළ අතර ඊට පසු දින මියගිය තවත් වනාලි තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වුණා. එහිදී අනාවරණය වුණේ ඇතින්නිය 6 දෙනෙකු සහ වනාලියෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මෙම මරණවලට හේතුව කුමක්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට එහිදී නොහැකි වූ අතර සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙතද යොමු කිරීමට පියවර ගත්තා. මේ අතර වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කෙරුණා. වනාලි ව්‍යායාම සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට සහ එම කමිටු වාර්තාවට අනුව මෙම මරණවලට හේතුව විෂ රසායන ශරීරගත වීමක් බවට අනාවරණය වී තිබෙනවා. එහෙත් ශරීරගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක්ද යන්න තවමත් නිශ්චිතවම තහවුරු කරගෙන නැහැ. තින්නියන් 6 දෙනාගේම උදරයේ තිබුණේ තනකොළ කියලා තමයි පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම පිරිමි අලියාගේ උදරයේ තිබිලා තියෙනවා යම්කිසි ඇට වර්ගයක්. මේ කාරණා විමර්ශනය කිරීමද අපිට සිතන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ද්‍රාවණයක් විලසින් මේ විෂය ලබා දුන්නා කියන කාරණය. මෙම අලිමියගේ ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක් වුවත් එම ප්‍රදේශයේ ආශ්‍රිතව අනවසර වගාබිම් රසද්ද දක්නට ලැබුණා. එමෙන්ම ප්‍රදේශවාසීන් සඳහන් කළේ නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා මෙම රක්ෂිත ප්‍රදේශය යොදා ගන්නා බවයි. ඉතින් අපි දකින්නේ බොහෝ විට මේ වාගේ කටයුතු කරන පුද්ගලයන් මේ අලි මරා දැමීමේ චේතනාවෙන්ම දැනගෙන වංචනිකව මේ අලින් සඳහා වස මුසු කළ ආකාරයක් තමයි අපිට හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක බොහෝ විට බෝඩා බැරල් වැනි එවැනි ද්‍රාවණයකට මුසු කළා මේ වස ලබා දීම ඉඩකඩ තිබෙනවා. ඒක හින්දා තමයි මේ බැරල් එකෙන් වස බීම අපහසු නිසා තමයි මම හිතන්නේ අර කුඩා අලි පැටවා ඒකෙන් බේරිලා තියෙන්නේ. මෙතරම් විශාල අලි සංඛ්‍යාවක එක තැන ඍජුව ඝාතනය කිරීම සිද්ධ වෙලා තියෙද්දි ඒක සම්බන්ධයෙන් තවමත් කිසිදු නීතියක් සංවිධානය සහ පැෆරල් සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ මෙතෙක් ලැබී ඇති පැමිණිලි පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා. මැතිවරණයේ ප්‍රකාශයට පත්වීමේ දින සිට මේ දක්වා කාලය තුළ සිද්ධීන් 31ක් අපිට වාර්තා වෙනවා. මේ සිද්ධීන් අතර ප්‍රධානම ගැටලුව හැටියට අපිට වාර්තා වෙලා තියෙන්නේ රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ භාවිතා කරමින් පත්වීම් ලබා දීම පිළිබඳව දෛනිකවම අපිට සිද්ධීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති හරහා බඩු බෙදා හැරීම පිළිබඳව අපිට වාර්තා වෙනවා. මේ වෙන විට ජනාධිපතිවරණය පැමිණිලි 109ක් කැපේ සංවිධානය වෙත වාර්තා වෙලා තියෙනවා. මෙයට විශේෂයෙන්ම බලපාලා තියෙන්නේ නීති විරෝධී මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කර තිබූ දඹුල්ල ප්‍රදේශයේ පෝස්ටර් ඉවත් කිරීමේ වැඩසටහනක්ද මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. හම්බන්තොට නවරෝහලේ ඖෂධවේදීන් හට ලබා දුන් නිවාසිකාගාර තුළ හෙදියන් බලහත්කාරයෙන් රැඳී සිටින බව පවසමින් ඖෂධවේදීන් පිරිසක් ඊයේ ආරම්භ වැඩවර්ජනය අදත් පැවැත්වුණා. මේ හේතුවෙන් බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. පාසල් නිමවී යමින් සිටි සිසුන් දෙදෙනෙකු යටියන්තර ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ශ්‍රී ලංකා පාකිස්තාන තරඟ තුනකින් සමන්විත 20x20 ක්‍රිකට් තරඟාවලියේ තුන්වෙනි සහ අවසන් තරඟයේ මේ වන විට පැවැත්වෙනවා. ඒ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව මීට සුළු වේලාවකට පෙර කඩුලු තුනක් දැවී ලකුණු 40ක් ලබා සිටියා. ඒ සමගින් අපි දැනට